क्रिस्तपूर्व नवन सीवसदक्वा दिवन इतिहास पुराविद्यावटिनाकम की युक्त बौद्ध सिद्धस्थान मे दीघवापिय अंपार नगरी अक्रे पत्दक्वा दिवन मार्गे किलोमीटर हायक पमन गमन कलविट हमून वरीपतन चेन हंदीन हेरी किलोमीटर दोलहाक पमन गमन कलविट मे दागबट पिवसेन पुलवा एक अंपारीदान किलोमीटर दहाटाक दुरी तम मे विहारे पीटला तेनी अतीते रुहुणु जनपदेट आयत्त तिबुणु दीघवापिय दिक्कूवेव दिगावेव लेसत हंदुन्वला तियेनवा दीघवापिय संबंध इतिहासमय तोरतुरु महावंशे दीपवंशे संधान वेनवा महावंशेट अनुव दीघवापिय वेत पुत्रदुन वेडि बवत उन्वहन्से भावना योगीव वेडिहिटि स्थाने पशुकालीनव चैत्यक इदू बवत संधान वेनवा तावद महावंशेट अनु दीघवापिय दागब करवा एते सद्दातिस्स रजु विसिन पुराविद्या कैनीम वेलदी दीघवापिय भूमियेन नटबुन रसक हमु वेला तियेनवा उपदेन मे दकिन्ने अतीते तिबुनु मल्ल आसनय अपिट तावत वटिना कथावक मे स्थानीदी अहन्न लबुना देन अपि ए कथाव अहमु ඇති උණු කරල්ල දුව වෙලක් කරල්ල ඔගොල්ලෝ අහලා ඇති එදා මේ මහා ගාත ඩයින දාලා සුද්ධ විසින් විනාශ කරලා තියෙනවා නැවත නැවත ඊට පස්සේ මහා ගාත මහා සංග්‍රහණය එකතු වෙලා මේ මහා සෑය 1916 ඉඳලා දිවි පුද දෙවි අත දක්වා ආරක්ෂක මන්දිරේ තැන්පත් කරලා තියෙනවා මේ දුම් මහා සෑයෙන් අපි සම්මුණු ධාතුන් වහන්සේලා හතර වහල්කඩ වල කැමීම් කරද්දී අපිට හමු වෙනවා ලංකාවේ වැඩිම රත්තරන් කරඬු වල තැන්පත් කරපු ධාතුන් වහන්සේලා ප්‍රමාණය ඒකේ සඳහන් කරලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බ්‍රාහ්මීය අක්ෂර වලින් මහල්ලක රජුපුත් මලිතිස්ස රජු වෙන මාල්ති සෝණත ගැබක මේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා එයා පූජාවක් පවත්වලා තිනවා අදින් වර්ෂ 1800කට එයා එනම් මේ මහා සෑය දෙන්නේ බුද්ධ වර්ෂ 400 එනම් මේ මුළු මහා සෑය මාවිත කාලේ වසර 2200කට වඩා පෞරාණික වහන්සේගේ දේශනවල සඳහන් කරලා තියෙනවා බුද්ධ වහන්සේ ආනන්දිය මම හෝ මේ ලෝක පහළම කුමන බුදුවරයෙක් වෙනුවෙන් महा सैवल हदाइना विधि कराइना सैवल उपस्थान कराइना सैवल उल्ट गारु कराइना बहु कवदा हो इतने चतुरा सत्कार में आओ बोलें आदरणीय अम्मे सगोल दाकिती मटा मटा कुना मैं सुधु सुधु पाठ ऐंदांग इन्ना कोटे सगोल हालाती इन परनेस බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදාන් කරපු සෑයක් තිබුණා වන්දනාමාන කරගන්න මේ අම්මලාව මේ අම්ම කෙනෙක් ලෑස්ති වෙනවලු යන්න හැබැයි එදා අම්මට මල් පූජා කරගන්න සල්ලි තිබුණලු මල් ගන්න පොල්තල් ගන්න සල්ලි තිබුණලු අම්මා මොකද කරන්නේ අහලගේ ධර්මයට වැටකුළු මල් හතරක් පූජා දිනවලු තමන්ගේ බත්තේ වැටකුළු මල් හතර කඩාගෙන සදහසින් මම මේ වඳින්න යන්නේ මාගේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ධාතු දැන්පත් කරපු සෑයයි කියලා හිතාගෙන එළියට බහිනවා එළියට බහලා ටිකක් දුර යනකොට සෑය පෙනිපෙනී මොකද වෙන්නේ ගුණෙක් බහිනවා පාරට අම්මගේ පෙළ කුසල කර්මයක් තිබුණා අම්මට ඇන්නා අම්මා මියපරලා යන හැබැයි චේතනා හම් වික්කවේ කම්මපදාමි චේතනාව මොල්ුණා බුදු පියාණන් වහන්සේගේ සිහිුණා දිව්‍ය ලෝකික දිව්‍ය කාංගණාවක් කියලා ලස්සන දිව්‍යාංගනාවක් කියලා උපදිනවා දිව්‍යාංගනාව සක්ත දෙවියන් වහන්සේලා ඔබ හරි ලස්සනයි ඔබ මොකද්ද කරපු කුසලය මොකද්ද පින කියනවා මම මනුලවේ වැටකුළු මල් හතරක් කඩාගෙන මගේ තථාගත බුදු පියාණන් වහන්සේගේ සෑය වඳින්න ගියා මම සෑය වැන්දානම් අද ඔබගේ දිවි ලෝකේ උපදින්නේ නැහැ කියලා එහෙනම් ඔයගොල්ලෝ අද ඇවිල්ලා මේ කරන කුසලය මොනතරම් බලවත්ද කියලා මෙනෙහි කරන්න මොනතරම් බලවත්ද ඔයගොල්ලෝ මෙච්චර දුරට ඉඳලා ඇවිල්ලා මේ මාගේ බුදුන් වැඩපු භූමියට ආවේ මාගේ බුදු පියාණන් වහන්සේගේ නියදාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ සුගන්ධ කුටිය කියලා සිහි කරගෙන මේ අවුවේ හරි කමන්නේ මේ මහා මළු වැටේ ඇවිදලා තත ගාලා දෝත් මුදුන් දීලා වන්දනාමාන කරන්න දැන් මේ ඔබ දකින්නේ බුදු මැදුර මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු ඔබ සැමට තෙරුවන් සරණයි Beauty of Nature channel එක subscribe කරගො ඔබට ස්තුතියි තවමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න बेल आइकन का क्लिक करना।